GSI Tires. Any bike, one tire. Honorable. Yes, Honorable Namal Rajapaksha. Garu Kabirashi Mantri Tuman, Mage Namasadhan Kara. Visheshayenma me Meda Peradiga Saha Pitrata Weda Karana Sevakayan Lankawata Genwa Ganeema Pilibandawa. Ithin obathuma dannawa Garu Sabhapathithumuni me pilibandawa loku kathikawathak godnagila thiyena. Api aanduwak widiyata e sandaha ape poorna sahayogaya saha kapawima thiyenawa. ඒකම අතිගෞරව ජනාධිපතිතුමා එක්ක අපි සාකච්ඡා කළා මේ ලබන සතියේ ඉඳන් ගේන ගුවන් යානා ප්‍රමාණය වැඩි කරා. ඒකම තමයි මතයක් ගොඩනගලා තියෙනවා මේ පේඩ් කොරන්ටයින් නැත්නම් සල්ලි ගෙවලා නිරෝධායන වීම අනිවාර්යයි කියලා. ඒක අනිවාර්ය නැහැ. ඒක මතයක් පමණයි. දැන්ටත් 45000කට වැඩි ප්‍රමාණයක් නොමිලේ ගෙනල්ලා නිරෝධායනය කළ දින ගරු මන්ත්‍රීතුමනි. ඒ වගේම ඉදිරි කාල සීමාව තුළ එන සියලුම දෙනා විශේෂයෙන්ම මැද පෙරදිග සහ විදේශගත ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමත් රජයේ නිරෝධායන මධ්‍යස්ථානවල නොමිලේ නිරෝධායනය කිරීම සඳහා අධිකව ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මේ වෙනකොට අපි කටයුතු කරලා තියෙනවා. ඒ සඳහා COVID task force එකත් විදේශ කටයුතු අමාත්‍යාංශයත් සෞඛ්‍ය අමාත්‍යාංශයත් කටයුතු කරනවා. ඒ වගේම තමයි ගැටලුවක් අපිටත් පැන නැගුණා. මොකද එක කාලයක් නොමිලේ හෝටල් දෙනවා කියලා නිරෝධායනය සඳහා මාධ්‍යර ප්‍රකාශ කරා. ඉතින් අපි කණ්ඩායම් රැස්වීමෙත් ඇහුවා. අපි අදත් අහනවා ඒ නොමිලේ දීලා තියෙන හෝටල් මොනවද කී දිනකට නොමිලේ දීලා තියෙනවද කියන කාරණේ. ඉතින් එහෙම නොමිලේ දීලා නැත්නම් ආණ්ඩුවේ ඒ අදාළ ආයතන වගකීමක් තියෙනවා නොමිලේ දීලා නැහැ කියන එක රටට දැනුවත් කරන්න. ඒ දැනුවත් වීම උනේ නැහැ ගරු මන්ත්‍රීතුමනි. හැබැයි පහුගිය දිනක හමුදාපත්තුමත් කොවිඩ් ටාස්ක් ෆෝස් එකත් ඒ පිළිබඳව දැනුවත් කරා. ඒ වගේම තමයි මේ පේඩ් කොරන්ටයින් කියන එක අනිවාර්ය දෙයක් නෙවෙයි. ඒක ඔප්ෂනල් එකක්. නැත්නම් ඒක අවශ්‍ය නම් පමණක් ගෙවලා කොරන්ටයින් වෙන්න පුළුවන්. නැත්නම් ආණ්ඩුවක් විදියට पूर्ण वशेन निरोधान कटियतु किरीम संदा सतपहक्वात यागें आयकरान्नी ने अभाई रिप्रेट्रेशन फ्लाइट नता नवत गिन्ना के नीमे विशेष गुवान्यान आपी कलोस्पेंद इदां आंडु विदे संविधाने कला थीनो एस्यालम पिटिपास्से एस्यालम अधिक्षने करान आपी आंडु पक्षे किदर गारु मांदो पिर काटियतु ने वागे उबतुमाले तापी आराधना करनो एक क्रम वेदे यामकिसी अडुपाडुवा तिरनां आपी टेक पेन्नान एसंद आपी पेनी सिटना मुकद मेक जातिक अवश्यतावयक मेक इटु करान्नो ने एकेदी यामकिसी माफियावा क्रियात्मक वेनोना ඒ මාෆියාවට විරුද්ධවත් ගරු මන්ත්‍රීතුමනි අපි හඳුනා ගන්න දෙපාරක් කල්පනා කරන්න නැහැ කියන එක ගරු සභාපතිතුමනි මතක් කර. Thank you for the clarification. Yes, honorable Kabir Hashim. Thank you honorable member. ගරු ඇමතුමනි ඒක වැදගත් ඉදිරියට වෙන දේ හරියට කරන එක රජයේ වගකීමක් වෙනවා වෙන අතර මේ වෙනකොට ඔබතුමන්ලත් පිළිගත්ත අරුන්දික ෆර්නෑන්ඩෝ ඇමතුමත් කිව්වා මේක ගැන ලොකු ජාවාරමක් යනවා. මේගොල්ලන්ට අසාධාරණ විදියට මේගොල්ලන්ගේ මුදල් ආය කරලා තියෙනවායි කියලා. එතකොට අපේ රටේ වැඩියෙන්ම විදේශ විනිමය උපයන්නේ ඩොලර් බිලියන 7ක් අපේ විදේශ සංචිතයට වඩා වසරකට උපයන මුදල් ප්‍රමාණය එන්නේ මේගොල්ලන්ගේ. එතකොට සංචාරකයන්ගෙන් එන්නේ ඩොලර් බිලියන 4.4යි. අපේ ශ්‍රම බලවේගෙන් Honorable member, let's not make this a debate. No, I'm not making it. ශ්‍රම බලවේගෙන් 123ක්ම විදේශ මේ ශ්‍රමිකයන්ගෙන් ඉන්නේ. එතකොට මම කියන්නේ මේ ජාවාරම කරලා මේගොල්ලන්ගෙන් අයුතු විදියට අය කරපු මුදල් ටික ආපහු ලබා දෙනවද? මොකද මේගොල්ලන් හම්බ කරපු සල්ලි හොරෙන් ගිහිලා හෝටල් වල තියලා නිරෝධායනය කරනවා කියලා අය කරලා තිබ්බනම් ඔය ටික අරගෙන ආපහු දෙන එක සාධාරණ නැද්ද? ඒක කරනවාද? Thank you honorable Namal Rajapaksha. ගරු මුරාසාරාරුවේ සභාපතිතුමනි ඒ පිළිබඳව අපිට ජාවාරමක් නැද්ද කියන කාරණේ ගරු මන්ත්‍රීතුමනි උපකල්පනයක් පමණයි. පරීක්ෂණ කටයුත්තක් කළා යම්කිසි අසාධාරණයක් වෙලා තිරුණා ඒකට නීතිමය වශයෙන් අපිට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ වගේම තමයි සංචාරක ව්‍යාපාරයේ තුලත් ගරු මන්ත්‍රීතුමනි මිලියන 3ක් අපේ රටේ ජනතාව ජීවත් වෙනවා. එහෙනම් මේ බිලියන 4.5 equal to 3 million population who are benefiting from tourism industry. ඒ නිසා සංචාරක ව්‍යාපාර නැවත වතාවක් පටන් ගැනීමත් අනිවාර්යයි සහායක විය යුතුයි. අපි හිතන ඔබතුමාලා විපක්ෂ විදිහට අපිට ඒකට සහයෝගය දෙයි කියලා. හැබැයි මේ කාරණාවල යම්කිසි අඩුපාඩුකම් තියෙන්න පුළුවන් ගරු මන්ත්‍රීතුමනි අපි ඒවා හදාගමු. මොකද මේක දේශපාලනීකරණය කරන්න හොඳ නැහැ ගරු සභාපතිතුමනි. මේක ජාතික සහ ලෝක විවසනයක්. ඉතින් මේ කාරණේදී ඔබතුමාලා අපට සහයෝගය දීම පිළිබඳව සතුටු වෙනවා. හැබැයි අපි පැහැදිලිව කියනවා කිසිසේත් පිටරට වැඩ කරන අය ලංකාවට ගෙනීමේදී වංචාවක් වෙන්න අපිට ඉඩ තියන්නේ නැහැ. මේ වෙනවනම් ආණ්ඩු පක්ෂයේ ඇමතිවරයෙක් විදියට සහ ආණ්ඩු පක්ෂයේ විදියට අපි ඒකට විරුද්ධව කටයුතු කරන මම පෙනී හිටනවා කියන එකත් මතක් කරගන්න. Thank you. Honorable Siddharthan, you have 9 minutes.